අද නුගසෙවන එහෙම නැත්නම් අඟහරුව අද නුගසෙවන එහෙමත් නැත්නම් ඔබට හිත ඇති නුගසෙවන. ඉතින් මේ අද දවසේ අපේ ඊළඟ බලාපොරොත්තු වෙන්නේ ඔබට හිතවත්ව තවත් යමක් කියලා දෙන්න. පංච කල්යාණයේ නියුක්ත කෙනෙක් දැක්කොත් ඇය පංච කල්යාණියක් නම් ඔබ වුණත් මම වුණත් දෙපාරක් හිතන්න නැතුව දෙපාරක් හැරිලා බලනවා. ඉතින් එහෙම කෙනෙක් වෙන්න නම් බොහොම තියෙන ලස්සන ඉස්මතු කරලා ගන්න පුළුවන්. ඒ සඳහා අපි පංච කල්යාණය ගැනම උනන්දු වෙන්න ඕනේ. අද ඔබේ පංච කල්යාණෙන් මාංශ කල්යාණය ගැන කියලා දෙන්න මැදිරියට ආවා. ඌපලත ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කන්ද කැටිය කොට්ටාෂයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ආයුර්වේද වෛද්‍ය වාසනා සමර වික්‍රම මහත්මිය. වෛද්‍යතුමිට අයිබෝවන්. අයිබෝවන් කෞශල්‍යා. අද අපි මාංශ කල්යාණය ගැනද කතා කරන්නේ. ඔව් කෞශල්‍යා. ඇත්තම දැන් අපි මේ වැඩසටහන දීර්ඝ කාලයක් පුරාවට කරගෙන ආවා කෞශල්‍යා. ඉතින් පංච කල්යාණියෙන් ආරම්භ කරලා අපි දැනට චවි කල්යාණිය, එතකොට කේශ කල්යාණිය, දන්ත කල්යාණිය, ඊළඟට අපි අන්තිමට වයක් කල්යාණිය ගැන කතා කරා කෞශල්‍යා. ඉතින් දැන් ඉතුරු වෙලා තියෙන්නේ මාංශ කල්යාණිය. ඒ සරලව කිව්වොත් කෞශල්‍යා මාංශ කල්යාණිය කියලා කියන්නේ උසට සරිලන බරක් අපි පවත්වා ගන්න එක තමයි අපිට මේ ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඇත්තම කෞශල්‍යා අතීතයේ අපේ සාහිත්‍ය කලාකෘති ගැන කතා කරනකොට විශේෂයෙන්ම කාන්තාව වර්ණනා කරනකොට කෞශල්‍යා පදයක් යෙදෙනවා. මොකද ඉඟසුඟ ගත හැක මිටින කියලා. ඒ කාරණා ඒ පද යෙදිලා තියෙන්නේ ඇත්තටම අර උසට සරිලන බරකින් නියමිත මනා හැඩයකින් ශරීරය පවත්වා ගත්තා කියන කාරණයට තමයි කෞශල්‍ය. ඉතින් ඇත්තටම ඔබ කිව්වා වගේ හරිම ලස්සනට හැඩකාර විදිහට තියෙන සිරුරක් දිහා ඔබෙත් මගෙත් ඕනම කෙනෙක්ගේ හැදපාරක් යොමු වෙනවා. ඉතින් කාන්තාවන් වගේම ලස්සන තියෙන කැමති කාන්තාවන් වෙන ඔබ වගේම පුරුෂ පාර්ශවයටත් තමන්ගේ උසට සරිලන බරක් පවත්වා ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් වෛද්‍ය විද්‍යාත්මක කියනකොට නම් අපි සාමාන්‍යයෙන් කියනවා BMI යගේ නිවැරදිව පවත්වා ගන්නවා කියන එක කෞශල්‍ය. ඔව් BMI යගේ තියෙන වැදගත්කමත් ඔහොමම කියනවා. ඔව් ඇත්තටම BMI යගේ ඉතාම වැදගත් වෙනවා. මොකද දැන් ඒක මම ආකාර දෙකක් යටතේ කියන්නම් කෞශල්‍ය. දැන් එක ගැටලුවක් තියෙනවා අපේ තියෙන්න ඕනේ නියමිත උසට සරිලන බරට වඩා අඩු බරක් පවත්තාව තියෙනවා සමහර අයගේ. සමහර අයගේ නියමිත බරට වඩා වැඩි බරක් පවතිනවා. ඉතින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී නම් කෞශල්‍ය මේක අර අඩු බර අපි අතික්‍රෂ කියන නමිනුත් වැඩි බර අතිස්තෞල්‍ය කියන නමිනුත් තමයි හඳුන්වන්නේ. ඉතින් ආයුර්වේද වෛද්‍යවරු විදිහට අපි භාවිතා කරන අපේ මූල ග්‍රන්ථයක් තියෙනවා චර්ක සංහිතාව කියලා. මෙන්න මේ සංහිතාවේ එක අධ්‍යායක්, ඒ කියන්නේ අපි චැප්ටර් එකක් කියලා කියන්නේ, එක අධ්‍යායක් තියෙනවා අෂ්ටෞ නින්දිත අධ්‍යාය කියලා. ඒ කියන්නේ පුද්ගලයෙක් වශයෙන් නොතිබිය යුතු ලක්ෂණ තියෙන අධ්‍යාය ඒ කාරණා ගැන කතා කරන තැනක් තියෙනවා. මෙන්න මෙතනත් කෞශල්‍ය මෙන්න මේ අතික්‍රෂ එහෙම නැත්නම් තිබිය යුතු බරට වඩා අඩු බරක් තියෙන එක, එහෙම නැත්නම් අතිස්තෞල්‍ය තිබිය යුතු බරට වඩා වැඩි බරක් තියෙන එක පුද්ගලයෙක් වශයෙන් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් වශයෙන් පවත්වා නොගත යුතු කාරණයක් බවට දක්වලා තියෙනවා. හොඳයි වෛද්‍යතුමිය, දැන් කෘෂ වෙලත් බෑ, ස්තුල වෙලත් බෑ, වැඩිපුර කෙට්ටුනහමත් හරියන්නේ නෑ, අදි බර ඇති මහතකින් යුක්ත වුණහමත් හරියන්නේ නෑ. ටිකක් මහතට ඉන්න කෙනෙක් කෙට්ටු වෙන විදිහේ කෑමක්ද බීමක්ද බෙහෙතක්ද මොකක්ද හදන්නේ? ඔව් කෞශල්‍ය, අපි අද කතා කරන්න යන්නේ ටිකක් ඇඟ මහතර තියෙන කෙනෙක්ගේ ඇඟ කෙට්ටු කරන්න උපකාරී වෙන. මොකද විශේෂයෙන්ම දැන් මේ තියෙන රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඔබ ගෙදරටම වෙලා ඉන්නවා. ඉතින් ගෙදර තියෙන පිටි කෑම මේ දේවල් වැඩිපුර භාවිතා වෙනවා. ඒ වගේම තෙල් කෑම. ඉතින් මේ නිසා හදාගෙන හරි කනවා. ඒකනේ. ඉතින් තරමක් හිටියට වඩා බර වැඩි වෙලා වෙන්න පුළුවනි. ඔබට මේක මානසික ගැටලුවක් වෙන්නත් පුළුවනි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ගෙදරින්දම්ම ගෙදර අවට වට පිටාවෙන් හොයාගන්න දේවල් වලින් හදාගන්න පොඩි සම්බෝලයකින් කොහොමද ශරීරයේ බර මට්ටු කරන්නේ, ඒ කියන්නේ කෙට්ටු කරගන්න පොඩ්ඩක් උදව් කරගන්නේ. ඒ වගේම කෞශල්‍ය මේකේ තව අතුරු ප්‍රතිඵලයකුත් තියෙනවා. දැන් රුධිරේ කොලෙස්ටරෝල් වැඩිය, දැන් අපි කියන්නේ අපිට කොලෙස්ටරෝල් තියෙනවා කියලා සමහර අය කියනවනේ. කියන්නේ රුධිරේ කොලෙස්ටරෝල් මට්ටම අධික කෙනෙක්ටත් මෙන්න මේ සම්බෝලයෙන් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නත් උපකාරී වෙනවා. තව එකක් තියෙනවා මං කියන්නම්. ඒක මේ දැන් ප්‍රතිශක්තිකරණය අපිට ඕන වෙලාවක් හින්දා ප්‍රතිශක්තිකරණ ගුණයත් එකතු වෙනවා. අනිවාර්යයෙන්ම. මොනවද හදන්නේ? අපි අද මේකට සරලව කියමු, අපි කරපිංච සම්බෝලය කියන නමින් කියමු. එහෙම නැත්නම් කොලෙස්ටරෝල් සම්බෝලය කියලාත් කියන්න පුළුවනි. අපිට අවශ්‍ය වෙන දේවල් තමයි කෞශල්‍ය. අපිට ඕන වෙනවා කරපිංච මිටක් පමණ. හරි. කරපිංචා ඊට පස්සේ අපිට ඕන වෙනවා ගොරකා. ගොරකා සාමාන්‍යයෙන් අපි කරපිංචා මිටක් ගන්නවා නම් අපි ගොරකා සාමාන්‍යයෙන් බික් 4ක් 5ක් වගේ ගන්නවා. ඊළඟට අපිට සුදු ලුණු අවශ්‍ය වෙනවා. සුදු ලුණුත් අපිට ගන්න පුළුවනි බික් 5ක් 6ක් පමණ මේකට. ඊළඟට කළු දුරු. බ්ලැක් සීඩ් කියලා කියන්නේ
හලු දුරු වලින් අපි තේ හැන්දක් පමණ මේකට එකතු කරනවා. රසය වෙනස් වෙන්නේ නැද්ද? රසේ පොඩි වෙනසක් තියෙනවා. නමුත් ඒ ආහාරයට ගැනීමට ගැටලුවක් නැහැ කෞශල්‍ය. ඊළඟට අපි කුරුඳු පොතු වලින් මේක හැබැයි සමහර අය කුරුඳු වලට වැඩි ආසාවක් නැහැ රසට. ඒක නිසා රස අනුවත් එකතු කරගන්න පුළුවනි. නමුත් ගන්න එක ඉතා හොඳයි. ගන්න එක ඉතා හොඳයි මම ඉස්සරහට කියන්නම්. අයි මේ දේවල් අපි ගත්තේ කියන එක. ඉතින් ඒ විදිහට අරගෙන සරල දෙයක් තියෙන්නේ හොඳින් පිරිසිදු කරලා මම මේ කිව්ව ප්‍රමාණය වලින් මම ආයි කියනම් ප්‍රමාණ ටික කරපිංචා මිටක් පමණ ගොරක බික් 3ක් 4ක් වගේ ඊළඟට සුදු ලුණු බික් 5ක් 6ක් වගේ කළුදුරු තේ හැන්දක් පමණ ඉන් පස්සේ කුරුඳු පොතු අපි එහෙම නැත්නම් කුරුඳු කුඩු අපිට ගන්න පුළුවන් රස අණුව සාමාන්‍යයෙන් තෙහෙඳි කාලක් තෙහෙඳි භාගයක් වගේ ඔබට එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ ටික කෞශල්‍ය අපිට කරන්න තියෙන සරල දෙයක්. ඉස්සරනම් අපේ තිබුණ ගෙදර කුස්සියේ ඇඹරුම් ගල. ඉතින් මේ ඇඹරුම් ගල මිරිස් ගල. ඔව් මේකෙන් අඹර ගන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ තලපයක් වෙන විදිහට වතුර ස්වල්පයක් එකතු කරලා. නමුත් ඔබේ ගෙදර නැතුව වෙන්න පුළුවනි. ඒ නිසා බ්ලෙන්ඩර් කරාට කිසිම ගැටලුවක් නැහැ කෞශල්‍ය. වෛද්‍යතුමිය මම අහලා තියෙනවා බ්ලෙන්ඩර් කරපුවම මෙහි තියෙන ගුණය තන්තු විනාශ වීමක් වෙනවා. අඹරා ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් අද ඒක කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. ඔව් වැදගත් කාරණයක් කෞශල්‍ය. මොකද ඒ ඇඹරුම් යන්ත්‍ර අපි භාවිතා කරනකොට ඒ වගේ එනවනේ යම් කිසි උෂ්ණත්වයක් හීට් ජෙනරේෂන් එකක්. ඉතින් ඒකත් සමග අර ප්‍රෝටීන තන්තු වලට යම් හානි වීමක් සිද්ධ වෙන්න පුළුවනි අපි අතින් අඹරනවාට වඩා. ඉතින් ඒ විදිහට අඹරගත්තු පල්පේ තමයි මම මේ ගෙනහලා තියෙන්නේ. චූටි වංගෙඩියකින් කොටලා හැම ගත්තනම් කොටලා ගන්නකොට අපිට මේ තරම්ම සියුම් විදිහට ගන්න අමාරු වෙයි. මොකද ටිකක් කරපිංජ කියන්නේ කෙඳි බහුලයින ඔබ කිව්වා වගේ ටිකක් ඇඹරෙන එක හොරයි කොටනකොට. ওই විදිහට හදලා ගත්තට පස්සේ දැන් ඔක කණ්ඩ මේ මොන වගේ දෙයක් එකද කැමට ගන්න පුළුවන්? ඔව් කෞශල්‍ය. ඇත්තට මේක දැන් ඔබට අවශ්‍ය නම් දෙහි ස්වල්පයක් ලුණු ස්වල්පයක් එකතු කරලා ඔබේ රසාණුව මේක ආහාරයට ගන්න පුළුවනි. මම නොකීවාට. ඒ වගේම මෙතනදී මම මේකෙදි නොකීවාට උලුහල් වුණත් ඔබට මේ සම්බෝලයට එකතු කරගන්න හැකියාව තියෙනවා. උලුහල් ගන්නවා නම් සාමාන්‍යයෙන් මේස හැන්දක් පමණ අර මම කිව්ව ප්‍රමාණවලට එකතු කරගත්තාම ගැටලුවක් නැහැ. තිත්ත රසයකුත් එකතුනට කමක් නැහැ. ලුණු එපාද? ලුණු ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ලුණු දැන් අපි භාවිතා කරන්න එපා කියන රෝග තත්ත්ව තියෙනවනේ. අපි විශේෂයෙන් ඔය රුධිර පීඩනයේ වැඩි කට්ටියට ලුණු භාවිතය එපා කියලා කියනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ලුණු දාන්න එපා මේකට. දැන් වෛද්‍යතුමිය මේ ටික ඔක්කොම එකට දැම්මහම බ්ලෙන්ඩර් එකකට වතුර චුට්ටක්වත් දාන්න තු ඇඹරෙන්නේ කන්නේ. වතුර චුට්ටක් දාන්න ඕනේ. ඒකයි වතුර චුට්ටකින් අඹරන්නේ කියලා මං කිව්වේ. ඒක වතුර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් මේක අර දියර ස්වභාවය වැඩි වෙනවා. මොකද සුදු ලුණු වල එහෙමත් යම් තෙතමනයක් තියෙනවා. ඇඹරෙනකොට තෙත ගතිය එකතු වෙනවා. ඒ නිසා වතුර ස්වල්පයක් දාලා ටික ටික අඹරන්න ඕනේ මේක. ඉතින් මේක අපි කන ක්‍රම කීපයක් තියෙනවා කෞශල්‍ය. ඒකත් කියනවා. ඔව් දැන් අපිට පුළුවනි සාමාන්‍යයෙන් වෙරළු ගෙඩියක් තියෙනවනේ සාමාන්‍යයෙන් හොඳින් පැහුණු වෙරළු ගෙඩියක ප්‍රමාණය වගේ අරගෙන අපිට පුළුවනි මේක උදේටයි රෑටයි සාමාන්‍ය බත් කන එකටම අපිට සම්බෝලයක් විදිහට මේක එකතු කරලා දිනපතා ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම දැන් එහෙම කන්න බැරි කෙනෙක්ට අපිට පුළුවනි දැන් ඔබ උයන ව්‍යංජනයක් තියෙනවනේ ඒ ව්‍යංජනයට සාමාන්‍යයෙන් මේස හැන්දක වගේ ප්‍රමාණය මේකෙන් හදාගෙන ඒක එකතු කරලා අනුභවයට ගන්න පුළුවන්. එතකොට ගෙදර හැමෝටම මේ ප්‍රතිකාරය බෙදෙනවා. ඕන හදලා තියාගත්තොත් මොකද වෙන්නේ? ටිකක් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් දවස් 3කට වගේ අපිට ශීතකරණේ තබා ගන්න පුළුවන්. ඊට වඩා එහාට තියාගන්න යන්න එපා. දවස් 3කට වගේ සෑහෙන්න හදාගෙන ශීතකරණේ තියාගෙන භාවිතා කරාට ගැටලුවක් නැහැ කෞශල්‍ය. ඔව් ඕනේ. ඔව් ඒ වගේම මේ තව ක්‍රමයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සමහර අය ඔය තැඹුම් හොද්ද එහෙම කියලා අපි භාවිතා කරන්නේ ටිකක් බඩගින්න වැඩි කරන විදිහේ දේවල් හදනවනේ අපි. ඉතින් මේකත් මේ හදාගත්තු එකත් අපිට සාමාන්‍යයෙන් අතේ හැන්දක වගේ ප්‍රමාණය අරගෙන උණු වතුර ටිකක දිය කරලා රසම් එකක් වගේ අපි අර තැඹුම් හොද්දක් බොනවා වගේ බොන්නත් පුළුවන්. ඉතින් බලන්නකො බලන්න නම් රස හදලා කාලා බලන්න ඕනේ නැත්තම් බීලා බලන්න ඕනේ කියලා අපිට කියන්න තියෙනනේ. දැන් වෛද්‍යතුමිය දැන් ඔන්න මේ තියෙන්නේ මොනවාද? කළුදුරු මොනවාද? කුරුඳු, සුදු ලුණු, ගොරක සහ කරපිංචි එකතු කළනේ අපි මේක හැදුවේ. මේක හදලා කාලා ඇඟේ බර ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. හැබැයි යම් කිසි ආකාරයකට ඍජුව බලපාන උනේ දාහාර රටාව කෙනෙකුගේ මහත් ප්‍රමාණයට. අනිවාර්යෙන් කෞශල්‍ය. දැන් අපි මේ දේවල් කරනවා කියලා දැන් විශේෂයෙන්ම දැන් මේ දවස්වල ගෙදෙට් වෙලා ඉන්නේ කණ්ඩ තියෙන ආහාර ප්‍රමාණය සීමිතයි. පිටි කැම කන්න හිතෙන වෙලාවල් වැඩි, තෙල් දාලා කන්න හිතෙන වෙලාවල් වැඩි. ඉතින් ඒ වගේ ආහාර, ඒ වගේම පැණි රස දේවල්. මේ සියල්ලම අපේ ඇඟ පෘෂ්ටිමත් කරන දේවල්. දැන් මම කලින් සතියකත් මම හිතන්නේ පැහැදිලි කළා කෞශල්‍ය. අපි ගන්න ආහාර කොහොමද අපේ රෝගී බවට, එහෙම නැත්නම් නිරෝගී බවට
හේතුවක් වෙන්නේ කියන එක. ඉතින් දැන් මේ මේ දේවල් ගැන කතා කරනකොට කෞශලයේ විශේෂයෙන්ම මේ දේවල් අපේ ආයුර්වේද විදියට නම් අපි කියනවා දීපන පාචන කියලා. ඒ කියන්නේ අපේ බඩගින වැඩි කරන අතරම ඒ වගේම අපේ ආහාර ක්‍රියාවලිය හොඳින් සිද්ධ කරනවා. අපේ පරිපචන ක්‍රියාවලිය හොඳින් ක්‍රමවත්ව සිද්ධ කරනවා මේ දේවල් වලින්. ඉතින් මේ එක එක වශයෙන්ම වෙන් වෙන් වශයෙන් කියන්නේ නැහැ කාලය ගත වෙන නිසා. නමුත් මේ සියල්ලේම තියෙනවා අපේ ශරීරයේ අනවශ්‍ය මේ දේ තැම්පත් කිරීම වළක්වන ගුණය. ඒ වගේම අපේ බඩගින්න වැඩි කරලා හොඳින් පරිපචන ක්‍රියාවලිය සිද්ධ කරන ගුණේ, ඒ වගේම අනවශ්‍ය කැලරි දහනය කරන ගුණේ, මේ සියල්ලේම අඩංගු වෙනවා. ඉතින් ඒක අපිට වක්‍ර මාර්ගයෙන් උදව්වක් වෙනවා අපේ ශරීරේ කෙට්ටු කරන්න. ඒ වගේම මං කිව්වා වගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නත් කෞශල්‍ය. හොඳයි. එහෙමනම් ඉතින් ඔන්න අද ඔබට මේ උපදෙස් අරගෙන ආවේ ඌපලත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කන්ද කැටිය කොට්ටාෂයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආයුර්වේද වෛද්‍ය වාසනා සමරවික්‍රම මහත්මිය. බොහොම ස්තුතියි අද ඔබතුමිය සම්බන්ධ වුණාට. ආයුබෝවන් ඔබට. ඉතින් මේ දේවල් වලින් ඔබේ ජීවිතයට යහපත් දේ එකතු කරන්න තමයි අපි නිරන්තරයෙන්ම අඟහරුවාදා නුගසෙවණින් උත්සාහ කරන්නේ. තවදුරටත් රැඳී ඉන්න ජාතික නාලිකාවත් එක්ක.